today. Shuddho satyet. Vedagatma davastunata pirita sitanapi. Apagi adhyatmika gamanehi tama vedagat sandhisthanayakata pæmina thibena. Thin e sandaha me satyedi kristun wahansege addakima rathulu wannata apata visheshayen vidisgatawa sitina kitunu prajawata punchi athadimak kirimatai annena punchi video e arambu api gattot shuddho satya apage kitunu jeevithaye hama vastarakatama wada vedagatma hama vastarema වඩාම වැදගත්ම සතිය බවට පත් වෙනවා. ඔබ මහා බ්‍රහස්පතින්දා දිව්‍ය පූජාවට ගියා නම් පළවෙනි කියවීමේ පළවෙනි ප්‍රකාශනය ප්‍රකාශ කරනවා. මේ සතියේ සෑම වසරේ සෑම සතියකට වඩා මුල් සතියද, සෑම දවසකට වඩා මුල් දවසද, සෑම මාසයකට වඩා මුල් මාසයද විය යුතුයි. එය සැබෑයි. මේ පාස්කු සතිය අපේ ජීවිතයේ ඉතාමත්ම වැදගත් සතියක් බවට පත් වෙනවා. එනිසා අපි කැමති ඔබට යෝජනා කරන්න මේ සතියේදී මේ වැදගත්කම අත්දකින්නට පුළුවන් හැම විදිහකින්ම වැඩ කටයුතු රහසක් තියෙද්දි බොහෝ දේවල් කරන්නට තියෙද්දිත් එහෙත් අපට කැඳවීමක් තියෙනවා කිතුන වන හැටියට නිකං යුතුකම් ඉෂ්ට කරන්නට හෝ පිළිවෙත් ඉෂ්ට කරන්නට වඩා ගැඹුරකට ඇතුළු වන්නට මේ පාස්කු සතිය. ඇයි මේ පාස්කු සතිය මේ තරම්ම වැදගත් කියලා අපි කියන්නේ? මොකක්ද එසේ කියන්නට හේතු? ඒකට ප්‍රධානම හේතුව තමයි ඔබ දන්නවා මේ සතියේදී වැදගත්ම පුද්ගලයා බවට පත් වෙන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ, අපගේ ගැලවුම් කරුවාණන් වහන්සේ. උන්වහන්සේ ගැලවුම් කරුවාණන් කියන වදන පරිපූර්ණ කරපු සතිය මේ සතියයි. ඒ වගේම මුළු මිනිස් ඉතිහාසයේ පුරාම මිනිසුන්ගේ ගැලවීම පිණිස කෙනෙක් පහළ වෙනකම් කවුරුද බලාගෙන හිටියද? ඒ බලාගෙන හිටපු අයගේ බලාපොරොත්තු සම්පූර්ණ වෙච්ච සතිය හැටියට මේ සතිය අපට නම් කරන්නට පුළුවන්. මේ නිසා කතෝලික සභාව හැටියට අපගේ සභා මාතාව මේ සතියට විශේෂ තැනක් දීලා ඒ සතිය නම් කරනවා ශුද්ධ වූ සතිය කියලා. ඉතින් මේ ශුද්ධ වූ සතියේදී කුමක්ද නැත්නම් කෙසේද අපි මේ ශුද්ධ වූ සතියේදී අපගේ අධ්‍යාත්මික ජීවිතය වර්ධනය කරගන්නට යන්නේ? පළමුව අධ්‍යාත්මික ජීවිතය වර්ධනය කරගන්නවා කිව්වට වඩා වැදගත්ම දේ මේ සතියේ වැදගත්ම පුද්ගලයා නැත්නම් වැදගත්ම තැනන් වහන්සේ දෙස බැලීමයි. තුමි වැදගත්ම තැනන් වහන්සේ අපි කලින් කිව්වා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ සතියේදී උන්වහන්සේගේ ජීවිතය, උන්වහන්සේ හැසිරෙන විදිය, උන්වහන්සේ කතා කරන විදිය, උන්වහන්සේ යාඥා කරන විදිය, උන්වහන්සේ දුක් විඳින විදිය, උන්වහන්සේ විශේෂයෙන් උන්වහන්සේ මේ සතිය උන්වහන්සේට සිදුවෙන සිදුවීම් වලට මුහුණ දෙන විදිහ ආකාරය අපට ඉතාම වැදගත්. කිතුමුවන් හැටියට පමණක් නොවේ මිනිසුන් හැටියට නොකිතුනුවන්ට වුවත් මේ සතියේ උන්වහන්සේ දෙස බලාගෙන ගොඩක් දේවල් තිබෙනවා ඉගෙන ගන්නට. ඒ නිසා සුද සභා මාතා විශුද්ධ සතියේ විශේෂිත දවස් තුනක් හැටියට මහා බ්‍රහස්පතින්දා
Mahasikurada Saha Alleluia Senasurada Hemat Natam Apintawe Digra Kivot Balapur of Tue Senasurada Evangimo Paskuida Senasurada Irida Dekana Apata Ekama Dawasakuna Travigin Natam Vigandu Dawasakarakhe Even me Dina Hatara ජනවන්දනාත්මකව මෙහෙ යන තුනයි පවත්වන්නේ මහ බ්‍රහස්පතින්දා මාසිකුරාදා සහ අල්වේසෙන්සුරාදා අද දවස් හතරම අපිටම වැඩගත් දවස් වෙනවා මේ මහ බ්‍රහස්පතින්දා ක්‍රිස්තුන් වහන්සේ උන්වහන්සේගේ අවසාන රාත්‍රී භෝජනය පවත්වනවා මේ අවසාන රාත්‍රී භෝජනය ඉතාමත්ම වැඩගත් වෙනවා උන්වහන්සේගේ ජීවිතය ගැන අපි සලකා බලද්දී උන්වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන් වෙතට තමන් ඉදිරියේදී කළ යුතු දේ පිළිබඳව ඔවුන්ට extra මඟ පෙන්වීමක් කරපු සතියක් විතරක් නෙමෙයි උන්වහන්සේගේම ශරීරය උන්වහන්සේගේම ශ්‍රී රුධිරය අපට ආහාරය කොට අපට පානය කොට දුන් දවස මහා බ්‍රහස්පතින්දා එනිසා දිව්‍ය සත් ප්‍රසාද වහන්සේ කියන අපගේ සක්‍රමින්තු අතර මුදුන් මල් කඩවන දිව්‍ය සත් ප්‍රසාද වහන්සේ ස්ථාපිත කළ දවස හැටියට මහා බ්‍රහස්පතින්දා අපට ඉතාම වැදගත් වෙනවා ඒ වගේම පූජාත්වරය කියන සක්‍රමින්තු ස්ථාපිත කරපු දවස හැටියටත් මේ දවස ඉතාමත්ම වැදගත් දවසක් වෙනවා. ඒ විතරක් නෙමෙයි මහසිකුරාදා උන්වහන්සේට වෙන්න තියෙන දේ පිළිබඳ පෙර දැක්මක් මහා බ්‍රහස්පතින්දා උන්වහන්සේ අපට දක්වනවා. උන්වහන්සේගේ ශරීරය රුධිරයෙන් වෙන් වෙනවා. ශරීරයෙන් මනතරම් රුධිරය ගලාගෙන ගියාද කිව්වොත් අවසාන ලේ බිංදුව උන්වහන්සේගේ ශරීරයෙන් ගලාගෙන කියන අවසානයේදී වතුර බිංදු වගේ දියර ජලය ගලාගෙන ගියා කියලා කියන අවසාන ඒ ලේ බිඳුවෙනුත් උන්වහන්සේගේ ඇලයට අන්න හේවායගේ ඇස සුව වෙච්ච බව සුදු සුවිශේෂ අපට පෙන්වා ඉතින් ශරීරය රුධිරයෙන් වෙන්වීම කියන්නේ මොකක්ද අවසානයේ ශරීරය රුධිරය දෙකක් වෙච්ච වෙලාවේදී මරණය සිද්ධ වෙනවා ඔන පුද්ගලික ශරීරයෙන් රුධිර වෙන් කෙරුවොත් මරණය හැර අපිට වෙන දෙයක් බලාපොරොත්තු වන්නට බැහැ ඉතින් මාසේ ශරීරය රුධිරයත් වෙනම සමරන්නට පරිස්මරණය කරන්නට උන්වහන්සේ සලස්වනවා අනම්නෙසිස් කියන මේ වචනය එහි අර්ථය තමයි අනම්නෙසිස් කියන ග්‍රීක වචනයක් එහි පරිවර්තනය වන්නේ ජික්කරෝන් කියන හෙබ්‍රෙ වචනයෙන් ජික්කරෝන් කියලා කියන්නේ හෙබ්‍රෙ වරුන් අතර තිබුණු තම අනගී සංකල්පයක් ඒ තමයි අතීතයේ වෙච්චි යම් කිසි සිදුවීම වර්තමානයේදී ඒ විදිහටම අත්දැකීම නිකම් මතක් කරන නෙමෙයි ඉතින් අපිට සිංහලෙන් අලුත් වචනයක් අපට හඳුන්වලා දීලා තිබෙනවා මේ සඳහා පරිස්මරණය ස්මරණය පමණක් නෙමෙයි පරිස්මරණය අතීතයේ වෙච්ච සිදුවීම ඒ විදිහටම මේ මොහොතේදී සිදුවීමේ අත්දැකීමට ඇතුළු වීමයි පරිස්මරණය කියලා කියන්නේ. එනිසා දිව්‍ය පූජාව පරිස්මරණයක්. ජේසු උන්වහන්සේ ශ්‍රාවකයන්ට කිව්වා මා සිහි කිරීම පිණිස මේ සිදු කරන්න කියලා. සමහර වෙලාවට මා සිහි කිරීම පිණිස මේ සිදු කරන්න කියන උන්වහන්සේගේ මේ නියෝගයට අවනත වීම. ඒ නිසා තමයි අපි දිව්‍ය පූජාවට
තැනක් දෙන්නේ කිතුමන් හැටියට. එනිසා තමයි අපි යෝජනා කරන්නේ දිවි පූජාවට පුළුවන් හැම විටම සහභාගී වෙන්නට කියලා. එනිසා තමයි ශිල්ප සභාව කියන්නේ අඳුම ගන්න ඉරිදටවත් දිවි පූජාවට අනිවාර්යෙන් කිතුමෝ සහභාගී විය යුතුයි කියලා. එවගේම මහ බ්‍රහස්පතින්දා උන්වහන්සේ ගැන දැකීම කුමක්ද? උන්වහන්සේ ගැන දැකීම මල් උයනේ. උන්වහන්සේ අත්‍යාධික දුකින් අපි කියනවා අපි කල් දුෂ්කාර ප්‍රාර්ථනාව දැක්කේන මල් උයනේදී අත්‍යාධික දුකින් සිටියා වූ අනාදී පිතාවන දෙවියන්ට යාඥා කළා වූ මරණය ලබන තෙක් දුක් අනුභව කළා වූ ක්‍රීඩාදිය සිඳ හෙළන ලැබුවා වූ මේකට අපි උන්වහන්සේගේ අත්දැකීම පිළිබඳව අපි ගායනා කරනවා අපි යාඥා කරනවා මහා බ්‍රහස්පතින්ද දවස කුමක් එතනදි සිදුවෙන්නේ සාදරවන්නේ විශේෂයෙන්ම මේ මහා බ්‍රහස්පතින්ද ජේසු පාපයක් නොකළ ජේසු සංවිධානන් වහන්සේ පව්කරුවෙකුගේ අත්දැකීමට පුළුවන් එක් පව්කරුවෙකුගේ නෙමෙයි මුළු විශ්වයේම පාපය උන්වහන්සේ තමන් වහන්සේගේ කරට ගන්නවා. උන්වහන්සේට කලින් ජීවත් වෙච්ච අයගේ පව්. උන්වහන්සේගේ සමකාලීනයන්ගේ පව්. උන්වහන්සේට පසුව ජීවත් වන්නට සිටියා වූ අප සැමගේ පව්. උන්වහන්සේගේ කර පිටට වැටිලා පියනන් වහන්සේ ඉදිරියේ ජේසුව පියනන් වහන්සේට පෙනෙන්නේ පව්කාරයෙක් හැටියට. මේ පිළිබඳ සුදු පාවලතුම වාර්තා කරනවා කොරින්තියෝන්ට ලිව්වා ලිපියක. පාපයක් නොදත් ක්‍රිස්තුන් වහන්සේ අපව දෙසා පාපයක් වීමට සැලසුවා. දිව්‍යන් වහන්සේ පාපයක් නොදත් ක්‍රිස්තුන් වහන්සේ අපව දෙසා පාපයක් වීමට සැලසුවා. සුවෙන් සිංහල බයිබලේ නම් ඒ පරිවර්තනය කරන්නේ මනුෂ්‍ය පාපය හා සමවීමට සැලසුසේක කියලයි. මොන විදියෙන් හෝ මෙන්න මේ අත්දැකීමට උන්වහන්සේ ඇතුළු වෙනවා. උන්වහන්සේ සියලු දෙනා වීම පව් උන්වහන්සේගේ කර පිටට ගන්නවා. උන්වහන්සේ මේ පාපේ බරපතලකම අන්තකින. ඒ නිසා තමයි උන්වහන්සේගේ ශරීරයේ දහඩිය ලේමින් පිට වුණා කියන්නේ. ලේත් දහඩියත් උන්වහන්සේගේ ශරීරයෙන් ගලාගෙන ගියා කියන්නේ. ඒ නිසා මේ උන්වහන්සේ මල් උයනේදී අඬන්නේ, මල් උයනේදී තැවෙන්නේ උන්වහන්සේ නිකන් මැරෙන්න බය වෙලා නෙමෙයි ප්‍රේමන්තේ. ඒක සම්පූර්ණ වෙනස් දෙයක්. ඒ උන්වහන්සේගෙන් පෙර හෝ උන්වහන්සේගෙන් පසුව හෝ කිසිදු මිනිසෙකු විසින් විඳපු දෙයක් නොවේ. විඳින්නට බලාපොරොත්තු වුණත් හැකි වෙන දෙයක් නොවේ. අපි දන්නවා සමහර සුද්ධවන්ත ඉන්න මිස්ටික් අත්දැකීම කියලා කියනවා විරහස්මය අත්දැකීම පසු කර. නමුත් මේ ජේසුගේ අත්දැකීමට කිට්ටු වෙන්නට කිසිම සුද්ධවන්තයෙකුට ලැබෙන්නේ නැහැ. මොකද ඒ අයට මුළු විශ්වයේම පාපය කරට ගන්නට ලැබෙන්නේ නැහැ. උන්වහන්සේ කරට අවසාන. ඉතින් මෙන්න මේ අත්දැකීම නිසා අපි උන්වහන්සේගේ ඇතුළේ අත්දැකීම අපි කොච්චර අවදි වෙනවද? පියාණනි මේ කුසලාණිය මාගෙන් අහක් කළ හැකි නම් එසේ වේවා. එහෙත් මාගේ කැමැත්ත නොවේ.
වහන්සේගේ කැමැත්ත සිදුවේවා කියන ඒ වහන්සේගේ අභ්‍යන්තර අත්දැකීමට ඇතුල් වෙන්න අපට කොච්චර හැකි වෙලා තිබෙනවද? විශේෂයෙන්ම මේ මහා බ්‍රහස්පතින්ද දවස, මහා සිකුරාද දවස උන්වහන්සේ තුළ වූ තනිකම. එමත් නැත්නම් ඊට වඩා ලස්සන වචනයක් කිව්වොත් හුදෙකලා උන්වහන්සේ තුළ වූ හුදෙකලාවේ අත්දැකීමට අප කොපමණ ඇතුළු වෙනවාද? මහා සිකුරාදා නිකම්ම නිකම්ම අපි ගතවල ඇඳීද දෙනවද? නැත්නම් පොඩ්ඩක් නිශ්චල උන්වහන්සේ තුළ වෙච්ච, උන්වහන්සේ තුළ තිබුණු තනිකමට ඊට වඩා හුදෙකලාවට, භාග්‍යවන්ත හුදෙකලාවට ඇතුළු වෙන්න අපිට පුළුවන් වෙයිද? හෙබ්‍රවරුන්ගේ සන්දේශය පස්වෙනි පරිච්ඡේදය 7 සිට 9 දක්වා මෙසේ සඳහන් කරනවා. ක්‍රිස්තුන් වහන්සේ මිනිසත් බව ගෙන සිටියදී තමන් මරණයෙන් ගලවන්නට පිළිවන් වූ තැනන් වහන්සේට බලවත් හැඳීමනුත්, කඳුළු සැලීමනුත් යාඥාද, කන්නලව්ද ඔප්පු කළසේක. උන්වහන්සේගේ දේව ගරුගිය නිසා දෙවියන් වහන්සේට සවන් දුන්සේක. උන්වහන්සේ පුත්‍රයාණන් වූ නමුත් තමන්ගේ දුක් විඳීමෙන් කීකරුකම ගෙන ගත් සේක. උන්වහන්සේ පුත්‍රයාණන් වූ නමුත් දුක් විඳීමෙන් කීකරුකම ඉගෙන ගත් සේක. මෙතන මේ අපට අභියෝගයක්. එනිසා මම ඔබට ආරාධනා කරනවා මේ මහා බ්‍රහස්පතින්දා මහා සිකුරාද තිබෙන නිශ්චලතාවයට ඇතුළු වෙන්න. මහා බ්‍රහස්පතින්දා රැහැ උන්වහන්සේ අරගෙන යනවා පිලාත් ළඟට, හෙරෝද් ළඟට, අන්නාස් ළඟට, කයපාස් ළඟට. එකෙක් නරකට අරගෙන යනවා, උන්වහන්සේට කන්න දෙන්නේ නැහැ. උන්වහන්සේට ආදරෙන් කතා කරන්න කවුරුත් නැහැ. උන්වහන්සේ මරන්නට තීරණය කරලා ඉවරයි. ජුදෙවරු මොන විදිහින් හරි තීන්දුව දෙන්න විතරයි තිබුණේ. අපි දන්න කොහොමද තීන්දුව ගන්න කියලා. ඒ නිසා මේ සතිය, මේ විශේෂ දවස දෙක ජේසු තුල වෙච්ච ඒ හුදෙකලාව තනි භාවයට ඇතුළු වන්න. මේ හුදෙකලාව නිසා ජේසුගේ ඇතුළේ මුල් කරගෙන හුදෙකලාවට තනි භාවයට විශේෂ අර්ථයක් ලැබිච්ච දින කිහිපයක් හැටියට. හුදෙකලාව හුදෙකලා වී නැත. හුදෙකලාව තනි වී නැත. තනිය හුදෙකලා වී නැත. තනිය තනි වී නැත. එනිසා මේ සුභාරංචිය සිද්ධි දරාගෙන අපි මහා බ්‍රහස්පතින්දා සිට මහා සිකුරාදාට අපි ඇතුළු වෙනවා. තවත් මෙනෙහි කිරීමකින් හමුවෙන ජස්පීටයි. මම ජම්මන් මනෝහර සුබෙන්සර්, ඉතාලි රෝම.